රටේ පවතින තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමටත් එතෙක් දැරූ රජයේ තනතුරු අත්හැරීමටත් තීරණය කළා. ඊට එකඟව යමින් මාදරු නියෝජ්‍ය කතානායක තනතුර රජයේ තනතුරක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් පත්කරන ලද තනතුරක් වුවත් මා ඉල්ලා සිටීමට තීරණය කර අදාළ ලිපිය අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු කර ඔබතුමා වෙත පිටපතක්ද ලබා දෙනු ලැබුවා. එදිනම සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එතුමා හමු විට මාගේ ඉල්ලා සිටීම බාර ගැනීම එතුමා බැර ඇරුම් ලෙස ප්‍රතික්ෂේප කළා. රටේ තත්ත්වය අනුව වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස එම ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගනු ලැබුවා. මම මින් ඉදිරියට මේ ප්‍රශ්නේ විසඳන එකක් පාර්ලිමේන්තුවට නොපෙනෙන්නත් පාර්ලිමේන්තුවට එනවා. මම මාස 3ක් ප්‍රශ්නය විසඳුනාම එතකම් මම ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කරන්නෙත් නැහැ. මම මේ ප්‍රකාශය කරන්න හේතුනේ සමහර අය කියනවා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බා ගන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක කතා කරනවා. මෙතන ඉන්න 225ම මේ දවස්වල කතා කරනවා. හැබැයි පාර්ලිමේන්තුවේ මම අගමැති වෙන්නවත් මට අගමැති වෙන්න උවමනාවක් නැහැ. මට ඕන නම් පුළුවන් වෙයි ඌවේ මහ ඇමතිකම කරන්න ආයේ දුන්නොත්. මන්ත්‍රීවරුන්ට තියෙනවා ප්‍රශ්න, ඡන්දෙ ඉල්ලන්න යන්න වෙයිද, ඊළඟට ගමට යන්න බැරි වෙයිද, ආපහු පාර්ලිමේන්තු වෙන්න පුළුවන් වෙයිද, ආණ්ඩු පක්ෂේ විශේෂයෙන්ම. ඒක වෙනුවෙන් අවස්ථාවල් දෙනවා නම් මේක විවාදයක් ගමු. නැත්තම් මේ එක එක්කින් නැක්ලා කියනවා මගේ තියෙන බැරිකම මට කරගන්න බැරි වුණා මෙච්චරයි, මේකට වග කියන්න ඕන ආණ්ඩුව. ඉතින් මේක වළක්ව ගන්න එකම ක්‍රමය දැන් ආණ්ඩුව ඊයේ පෙරේදායි කිව්ව නැහැ අයින් වෙන්නේ නැහැ කියලා. මේ පාර්ලිමේන්තුවේ විකෘති ඔබතුමා නිවැරදි කරන්න කියන එකත් මම කියන ඔබතුමාට. මාඩියෙන් පස්සේ හදන්න. මේ මන්ත්‍රීතුමාලා කීප දෙනෙක් කිව්වා මේ අමතුරු ඉල්ලස්සෙලා නැහැ කියලා බොරුවක් කරන්න කියලා. ගැසට් එකේ තියෙන ඔබතුමාලා පොඩ බලන්න මීට වැඩිය වගකීමෙන් මේ රටේ ජනතාව තමුන්නාන්සලා ගැසට් එකක්වත් බලන්නේ නැති මන්ත්‍රී ගාන්ට වට ගන්න එපා. වාඩි වීම ගැන තීන්දුවක් ගන්න රජය පිටව පස්සේ ඉතින් ගතානායකතුමා තමයි කොහෙද වාඩි වෙන්නේ කියලා තීන්දුවද? අද එහෙම දෙයක් නැහැ. එයා විලයි නැහැ වාඩි වෙන හැමතැන. එහෙනම් ඔබතුමාලා මේ රටේ මිනිස්සු මන්ත්‍රීවරුන්ට වහිනවා මේ කතා කරනකොට පොඩ්ඩක් මීට වැඩිය වගකීමෙන් ඔබතුමාලා කතා කරන්න කියලා ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා. කතා කරපු මන්ත්‍රීවරයෙක් කිව්වා ජනාධිපතිතුමා ඊයේ හොරෙන් ඇවිල්ලා ගියා එතුමන්ලා ඉන්න වෙලාව එන්න කියලා. ඇත්ත කතාව අතිකරු ජනාධිපතිතුමා එතුමා එනවා කියලා දැනගත්තා. ඒ මන්ත්‍රීවරු හැංගුණා. ඒ මන්ත්‍රීවරු ආවේ නැහැ ජනාධිපතිතුමාට මූණ දෙන්න. මෙතන ජනාධිපතිතුමාත් එක්ක ඊයේ පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ඒ වගේම එහා පැත්තේ ඉඳලා සහයෝගය දක්වපු කට්ටිය රටම දැක්කා. අද කියනවා ව්‍යවස්ථාවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වෙච්ච ජනාධිපතිවරයා ඉල්ලාස් කරගන්න කියලා. මොකද ජනාධිපතිවරයෙක් ඉල්ලාස් කරගන්නේ? අගමැතිවරයා අවස්ථාව දුන්නා පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය ඉවත් වෙලා කැමති කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් 16 දෙනෙක් යවලා තියෙනවා. සමහර මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා SCF එකේ ආරක්ෂා. ඉතින් අපේ ගත්ත අපේ දිස්ත්‍රික්කයේ දැන් මෙතන ගෑ ගාපු කුට්ටි ආරච්චි මන්ත්‍රීතුමාගේ ගෙදරට 15 දෙනෙක් ඉන්නවයි කියලා අනාවරණය වෙනවා. මූණු පොතෙත් තියෙනවා ඒ පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒක දැන් පෞගේ දවස්වල බණ්ඩාල උද්ඝෝෂණයක් තියෙන වෙලාවේ චමින්ද මන්ත්‍රීතුමාලා ගෙදරටත් පොලිස් ආරක්ෂාව දුන්නා. දෙනිපිටියේ මන්ත්‍රීතුමාලා ගෙදරටත් පොලිස් ආරක්ෂාව දුන්නා. සෑම දිස්ත්‍රික්කෙම ඉන්න හැම මන්ත්‍රීවරු හැබැයි දුන්නේ 4 දෙනෙකුගේ පොලිස් ආරක්ෂාව පමණයි. මේ වන විට මම දන්න විදිහට කිසිම මන්ත්‍රීවරයෙකුගේ නිවසට පොලිස් ආරක්ෂාව දීලා නැහැ. එදා දවසේ පමණක් මගේ නිවස ළඟටත් පොලිසිය 4 දෙනෙක් එවලා තිබුණා. හැබැයි මම පෞද්ගලික මෙච්කයිට කතා කරලා කිව්වා එදාන් පස්සේ මොන හේතුව නිසාවත් පොලිසිය මගේ නිවසේ තියන්න එපා කියලා. ඒ නිසා තමින්ද මන්ත්‍රීතුමා කරුණු නොදැන බොරු කියන්න එපා. මං හිතන්නේ මුළු රටම අපි දිහා බලාගෙන ඉන්නවා. ඒකනේ මේක කරනවා නම් අපි හරියට කරමු. ඒක හරි. නැත්තම් මං හිතන්නේ මේ වැඩ කටයුතු අත්හිටවමු. මම නම් කියන්නේ දැනට ඕනනම් අපි මිනිත්තු 5ක් කාලේ අරගෙන ඔබතුමා එක කතා කරලා ආපහු මෙහාට එමු. අපිට මේන් පිට වෙන්න බෑ මේ මහැකිරෙනවන්. තමන්ගේ වගකීම තේරුම් ගන්න නැත්නම් ඒක බොහොම ස්තුතියි. අපි විනාඩි 5කට පස්සේ ආපහු මුණ ගැහිමු. අද දිනේ මෙතරම් වැදගත් විවාදයක් පවත්වන අවස්ථාවේ මේ මන්ත්‍රීවරු දෙපළක් මේ විදිහට හැසිරීම ඉතාමත්ම කනගාටුදායකයි. ඒ වගේම ඉතාමත් අශෝභනයි. ඒ නිසා මම මේ මන්ත්‍රීවරුන් ස්ථාවර නියෝග අංක 79 යටතේ ඒ මන්ත්‍රීවරු දෙන්නාම ස්වභාවයේ ඉදිරි කටයුතු වලින් ඉවත් කිරීමට තීන්දුව කරා. වේතනධාරීවරයා ඒ තීරණය ගන්න. මේ කටයුතු අවසන් වන තුරු ස්වභාවයේ වැඩ කටයුතු අත්හිටවනවා.